රෙදිකඩක් අවශ්‍ය වෙනවා. යෝගා කරන්නට ගන්නා මැට් එකක් නම් වඩාත් පහසුයි. දෑත බිම තබා මුහුණ බිම අතර සිටින සේ ඒ මත දිගා වෙලා අත් දෙක බඩට මදක් ඉහළින් පපුව ආසන්නයේ පවතින ආකාරයට පහසු ලෙස තියාගන්න. දෙපා එකලඟට අරගෙන පොළවට සමාන්තරව පවතින ආකාරයටම තියාගන්න. දැන් අත් සහ පාද බිම තිබියදී ඉසේ උඩ කොටස ඉහළට ඔසවන්න. මෙහෙම ඔසවද්දී අත්වලින් හෝ පාදවලින් බලය ගන්න එපා. පිට පේශිවලට එය කරන්න ඉඩ දෙන්න. මෙලෙස තප්පර 20ක් විතර ඉඳලා නැවතත් පෙර පිහිටුමට එන්න. දිනපතා කරමින් ක්‍රම ක්‍රමයෙන් මෙහෙම එසවිලා ඉන්න පුළුවන් කාලය වැඩි කරගන්න. මේ ව්‍යායාමයට ඇඟේ සියලුම පේශිය ඇදීමකට ලක් කරන්න පුළුවන්. හැබැයි ඒකට අත්තල බලයක් නොයන විදියට කරන්නට ඕනේ. එවිට උරහිස සහ උදරය ශක්තිමත් වෙමින් කය ඍජුව පවත්වා ගන්නට සමිමත් වෙනවා වගේම ඇදීමට ලක් වෙමින් උස වැඩි කරන්නටද හේතු වෙනවා. ශරීරයේ නම්‍යතාවයේ වැඩිවීම ශරීරයේ පසුපස කොටසට සහ ඉනට මනා හැඩයක් ලැබීම මේන් සිදු වෙනවා. ඉක්මනින් කුතු වීම සහ වයසට ගිය පෙනුමක් එන එක වළක්වා ගන්නත්